Talk with Pawantha Prasad ඔබ සොයන channel බොහොම ස්තුතියි සහෝදරිය වේදිකාවේ සිටින ජාතික ජනබල වේගයේ අපේ නායක අනුරදි සානායක සහෝදරයා නලින් හේවගේ සහෝදරයා ඒ වගේම අද ගාලු දිස්ත්‍රික් විධායක සභාවට කාන්තා විධායක සභාවට පත්තුණු සහෝදරියන්ගෙන් අවසරයි මෙතන අපිට විශාල ශක්තියක් ලෙස පැමිණ සිටින චාන්දනී සෙනවිරත්න චමිලා පීරිස් නිරංජලා මාන්ජරි ඇතුළු කලාකාරිනියන්ගෙන් අවසරයි නිලාන්ති කොට්ටච්චි සහෝදරියන්ගෙන් අවසරයි පැමිණ සිටින ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි දෙසැම්බර් 30 2023 අපි මාතරෙන් මේ ආරම්භ කරපු මේ විශාල ශක්තිය ගොඩනගන මේ ගමනේ ඒ රටට අපේ හයිය පෙන්නපු ඒ ගමනේ තවත් එක් පියවරක් තබපු ගාල්ල දිස්ත්‍රික් ආදරණීය සහෝදරියන්ට මගේ ස්තුතිය මගේ ගෞරවය මගේ ප්‍රණාමය මේ ඉතාමත්ම අයහපත් කාලගුණ තත්වයන් තුල වුණත් මෙහෙම ඔබ රැඳී ඉන්න එක විශාල ශක්තියක් ඔබ බලවත් පණිවිඩයක් මේ සම්නිවේදනය කරන්නේ අපේ රටට විතරක් නෙවෙයි ජාත්‍යන්තරව ලංකාවේ ගැහැණු කොච්චර නිර්භීතද කොච්චර ශක්තිමත්ද කියන එක ඇත්තටම ආඩම්බරයි දෙවෙන්න ස්තුතියි දෙවෙන්න ස්තුතියි මේ මේ වැනි දෙයක් කරන එක ලේසි දෙයක් නෙවෙයි මේක නිකන්ම සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි මේ වේදිකාවේ සිටින මේ සියලුම සහෝදරයන් මෙතන ඉන්න ඔබ විශාල මහන්සියක් කළා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ දින ගාණක් තිස්සේ සති ගාණක් තිස්සේ ඒ දුවපු දිවිල්ලේ ඒ නිදිමරපු රෑවල් වල ප්‍රතිඵල අද අපිට දකින්න තියෙන්නේ ඒකට බෙහෙවින්ම ස්තුතියි අපි හැමෝම අහල තියෙන කතාවක් තියෙනවා ගාල්ල ගැන. ගාල්ලට සම්බන්ධයක් තියෙන මමත් පොඩි කාලේ ඉඳන්ම අහපු කතාවක් තියෙනවා. වැඩ බැරි වුණත් ගම ගාල්ල කියලා. නේද? ඒක අපි පොඩි කාලේ මං අහලා තියෙනවා මගේ තාත්තා එහෙමත් එහෙම කියනවා. අද අපි පෙන්දලා තියෙනවා මං හිතන්නේ ඒක වෙනස් කරන්න ඕනේ කියලා. පොඩි වෙනසක් අද ඉඳන් කරන්න ඕනේ. ඒක තමයි වැඩක් පුළුවන් ගමත් ගාල්ල. නේද? මොකද තව දුරටත් වැඩ බැරි ගාල්ල ගැන කතා කරන්න බෑ මොකද සහෝදරියන් පෙන්නලා තියෙනවා අපිට වැඩ පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මේ දවස්වල විශේෂයෙන්ම මේ අපි මාතර කාන්තා රැලියෙන් පස්සේ මම යන සෑම තැනකම මොකක් හරි උත්සවයකට ගියත් මොකක් හරි රැස්වීමකට ගියත් ඔක්කොමලා කතා කරන්නේ ජාතික ජනබල වේගයේ ගැහැණු බලය ගැන. එතකොට අද මේක දැක්කයින් පස්සේ ඒ කතාව ඒ ශබ්දය වැඩි වෙන බව මට හොඳටම විශ්වාසයි. අපි මෙතන පෙන්වන්නේ අපි ඔබ මෙතන පෙන්눔 කරලා තියෙන්නේ ගැහණු බලය අද තියෙන්නේ මාලිමාවට කියලා. ගැහණුන් එකතු වෙන්නේ අද මාලිමාවට කියන එක ඔබ සියලු දෙනාම පෙන්වනවා. ඒ පෙන්වීම තුලින් අනිවාර්යයෙන්ම මාලිමාවට 2024 කියන්නේ ජයග්‍රාහී වසරක් කියන එක අපි ඔප්පු කළා ඉවරයි. අපි දැන් මේ සතියේ ඉඳන් එන සතියේ මොනරාගල හම්බන්තොට මේ සෑම දිස්ත්‍රික්කයකම මට විශ්වාසයි ගැහණු බලය මාලිමාවට මේ විදියෙම ශක්තියක් දක්වනවා ඒ ශක්තිමත්ව අපිත් එක්ක එකතු වෙන බව මට විශ්වාසයි. ඉතින් ඒ බලය අපි ගොඩ නගන අතර බය වෙච්ච පිරිසකුත් ඉන්නවනේ නේද? දැන් හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් බය වෙන එක හරි. මෙවැනි ගැහණු බලයක් ඉදිරියේ බය වෙන එක මේ රට මෙච්චර කාලයක් විනාශ කරපු මේ රටේ ධනය කාබස් ධනය හොරකම් කරපු අපේ සම්පත් විකුණපු මේ රටේ පුරවැසියන්ට මේ විදිය බරක් පැටවපු අය බය වෙන්නම ඕනේ. ඒක හරි. අපි බය නැහැ. මොකෝ අපි මේ එකතු වෙන්නේ මේ විදියට අපි සියලු දෙනාම එකතු වෙන්නේ නිකං ඡන්දයක් තියලා ඡන්දෙ දිනන්න විතරක් නෙවෙයි. අපි මේ විදියට එකතු වෙන්නේ දේශපාලනිකව ශක්තිමත් වෙමින්
මේ නායකත්වය වර්ධනය කරමින් මෙතන ඉන්නේ මේ නායකත්වය වර්ධනය කරපු අය උතන ඉන්නේ මේ නායකත්වය වර්ධනය කරපු අය මටත් අවස්ථාවක් ආවා කීප වතාවක්ම ගාලු දිස්ත්‍රික්කේ කාන්තා සභා පිහිටවන අවස්ථාවලට සහභාගී වෙන්න එතෙන්දී ඔබ පෙන්නවා මේක ගාල්ල දිස්ත්‍රික්කේ ගැහැණුන් පෙන්නවා උන්ට නායකත්ව හැකියාව තියෙනවා උන්ට සංවිධායක හැකියාව තියෙනවා උන් නිර්භීතයි උන් දේශපාලනිකව දැනුවත් වෙන්න සූදානම් ඒ දැනුමයි ඒ ශක්තියයි ඒ නිර්භීත බවයි ඒ කැපවීමයි එක අපි එකතු වෙන්නේ අපි මේ එකතු වෙන්නේ නිකම්ම නිකන් ඡන්ද දිනන්න නෙවෙයි අපි මේ එකතු වෙන්නේ මේ රට තුල තීරණාත්මකව වෙනසක් විශාල පරිවර්තනයක් කරන්න පුරවැසියෝ රවට්ටන පුරවැසියන්ට බොරු පොරොන්දු දෙන ඒ ඩීල් දේශපාලනේ ඒ දේශපාලනේ මං හිතන්නේ හොඳටම කප් ගහපු එක්කෙනෙක් මේ පළාතේ ඉන්නවා මේක අහගෙනත් ඇති හැබැයි ඒ යුගය අවසන් කරන්න ගැහණු අපි තීරණය කළා තියෙන්නේ ඉතින් ඒ නිසා බය වෙන්න අපි ඔය සියලු දෙනාටම කියන්නේ ඔය දූෂිත දේශපාලන සංස්කෘතිය නියෝජනය කරන මේ විදියට විශේෂයෙන්ම ගැහැණුන්ගේ ඡන්ද බලය පාවිච්චි කරලා බලයට ඇවිල්ලා ගැහැණුන්ගේ ජීවිතවලට පීඩනයක් එල්ල කරපු අය බය විය යුතුයි ඒ බය ඉතාමත්ම හොඳ දෙයක් ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ගේ බය ගැන අපි පුදුම විය යුතු නැහැ තවත් බය වෙයි ඉස්සරහට තවත් බය වෙන්න විදියට මේ ගෑනු බලය ශක්තිමත් වෙනවා මට මේ දවස්වල ඇහෙනවා විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ අයගෙන් පොඩි කෙඳිරියක් එනවා කෝ ඔයගලන්ට ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ හරි එහෙම නැත්නම් මේ ආර්ථික ප්‍රතිපත්තිය අපි කියන දේවල් වල වැරදි හොයමින් යන අරක වැරදි මේක වැරදි කෝ ඔක මෙහෙම කිව්වේ නැහැ අරම කිව්වේ නැහැ කියලා කතා කරන දැන් ඒකක් පටන් අරගෙන තියෙනවා එතකොට අපිට කියන්න තියෙන්නේ මෙච්චර කාලයක් අපි නෙවෙයිනේ මේ රටේ පාලනය කරේ අපි නෙවෙයි මේ ආණ්ඩුව මේ රට ආණ්ඩුපත් කරගත්තේ ඉතින් ඔච්චර ආර්ථික විද්‍යාව ගැන තියෙන දැනුමක් තියෙන අය නම් එහෙනම් කොහොමද මේ රට මේ විදිහට බංකොලොත් උනේ දැන් මේ කිසිම ඒ සියලුම අපේ මේ තියෙන වැරදි පෙන්නන අය අවුරුදු 75ක් තිස්සේ මොනවද කරේ අවුරුදු 75ක් තිස්සේ මොනවද කරේ මේ රට මේ තත්ත්වයට පත් උනේ කොහොමද අපේ පාලනයක් නිසාද එතකොට එහෙමනම් අපේ වැරදි හොයන අය ඉස්සෙල්ලා ඒක තමන් දිහා ඒ ඇඟිල්ල හරව ගන්න වෙනවා අපි දන්නවනේ අපිට පේනවා මේගොල්ලෝ පාර්ලිමේන්තුව තුල හැසිරෙන විදිය පාර්ලිමේන්තුවේ පිට හැසිරෙන විදිය ඇත්ත වශයෙන්ම මට කියන්න තියෙන්නේ අපේ වැරදි හොයන්න ඉස්සෙල්ලා අපේ දේශපාලන පක්ෂයේ අපේ ව්‍යාපාරයේ වැරදි හොයන්න ඉස්සෙල්ලා දේශපාලන පක්ෂයක් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න කියලා. මොකද දේශපාලන පක්ෂයක් කියන්නේ මේ පුද්ගලයන්ගේ පෞද්ගලිකතාවය මත හෝ පෞද්ගලික අරමුණු ඊගෝ වලට එහෙම නැත්නම් ජීවිතේ එරියස් හදා ගන්න තියෙන ස්ථානයක් නෙවෙයි. දේශපාලන ව්‍යාපාර ඇති වෙන්නේ හරි දේශපාලන ව්‍යාපාර ඇති වෙන්නේ යම්කිසි සමාජ පරිවර්තනයක් වෙනුවෙන්. එතකොට මේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් හැදෙන දේශපාලන ව්‍යාපාර වලට තියෙනවා පොදු අරමුණක් තියෙනවා. ඒ අරමුණ පදනම් වෙච්ච යම්කිසි දේශපාලන න්‍යායක් තියෙනවා. දේශපාලන මූලධර්ම තියෙනවා. එතකොට අපි සියලු දෙනාම එකතු වෙන්නේ එකතු කරන්නේ මේ පොදු අරමුණ වෙනුවෙන්. ඒ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් මෙතන කාගේවත් පුද්ගලික අරමුණු මෙතන ඉන්න ඔබ කාටවත් ඔබ කවුරුවත් ඇවිල්ලා තියෙන්නේ පුද්ගලිකව ලබාගත යුතු දෙයක් නිසා නෙවෙයි මේකේ සාමූහික අරමුණ වෙනුවෙන් ඒ සාමූහික අරමුණ මත තබපු විශ්වාසය ඒ සාමූහික අරමුණ ලබා ගන්න තියෙන උවමනාව ඒ සාමූහික අරමුණටයි කැප වෙලා තියෙන්නේ අන්න ඒව තමයි දේශපාලන ව්‍යාපාර. හැබැයි අපි දන්නවා අද ඇත්ත වශයෙන්ම මේ රටේ දේශපාලන පක්ෂයක් ව්‍යාපාරයක් තියෙනවා නම් තියෙන්නේ ජාතික ජන බලවේගයේ මාලිමාව විතරයි. අනිත් ඒවා දේශපාලන ව්‍යාපාර නෙවෙයි. ඒවා පුද්ගලික හේතු පුද්ගලික අරමුණු මත අතිශයින්ම පටු තැන්වල ඉඳන් පොඩි පොඩි තනතුරු වෙනුවෙන් පොඩි පොඩි බල ව්‍යාපෘති වෙනුවෙන් එකතු වෙන කණ්ඩායම් නැත්තම් ඔහම පණින්න පුළුවන් දෙහාට මෙහාට කොහොමද එහෙම වෙන්නේ
ඉතින් ඒ නිසා අපේ මං හිතන්නේ දේශ අපේ ආර්ථික ප්‍රතිපත්තිවත් අපේ ප්‍රතිපත්ති ගැනවත් වැරදි හොයන්නේ අපි තුල අපි ගැන මාලිමාව ජාතික ජනබල වේගයේ දේශපාලන ව්‍යාපෘතිය ගැන කියන්න බැරි වෙනකොට මොකක් හරි හොයනවා කියන්නේ අපි කියන්නේ අපි මේක දේශපා අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට සියලුම ශේෂ්ත්‍රවලට අපි ප්‍රතිපත්ති හදාගෙන යනවා ඒ ප්‍රතිපත්ති අපි හදාන්නේ එක පුද්ගලයෙක්ගේ උවමනාව හෝ එක පුද්ගලයෙක්ගේ කැමැත්ත මත නෙවෙයි අපි මේ රටේ රටේ පුරවැසියන් එක කතා කරනවා අපේ මේ අපි මේ රටේ විද්වතුන් එකතු කරනවා මේ සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයක් අනුව අපේ මේ දේශපාලන අරමුණ වෙනුවෙන් අපි පොදු වැඩසටහනක් අපි හදන්නේ ඒ නිසා අපි සාකච්ඡා කරමු අපේ අඩුපාඩු තියෙනවා නම් අපි කතා කරමු ඒකට තැනක් තියෙනවා නමුත් දේශපාලන කිසිම සත්භාවයක් නැති දේශපාලනව පරාජය වෙච්ච අයට අයගේ චෝදනා අයගේ විවේචන වලට අපි වැඩිය ගණන් අපි ඒව වැඩිය තකන්නේ නැහැ කියන එකත් ඔවුන් දැනගත යුතුයි ඒ නිසා ගැහණු අපි එකතු වෙලා ඉන්නේ මේ මොහොතේ පොදු අරමුණක් වෙනුවෙන් ඒ පොදු අරමුණ ඔබේ අර අද කියවුණු ප්‍රතිඥාව තුල ඉතාමත්ම පැහැදිලිවම ප්‍රකාශ වුණා ගැහණු අපි එකතු වෙලා ඉන්නේ මේ රට මීට වඩා සාධාරණ සමානාත්මතාවයට ගරු කරන එකිනෙකාව රැක බලා ගන්න පුළුවන් එකිනෙකාව එකට තියා ගන්න පුළුවන් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් අපි වෙනුවෙන් විතරක් නෙවෙයි පෙනී ඉන්නේ ඒක නිසා මෙතන ඉන්න සහෝදර කවුරුවත් මේ බලය දැකලා බය වෙන්න ඕනේ නැහැ අපි ඔබත් එක්ක යන ගමනක් මේක අපි කාවවත් අතෑරලා යන්නේ නැහැ ඒක තමයි අපේ ශක්තිය ඒක තමයි ගැහණු අපේ ශක්තිය මොකෝ අපිට සාමූහිකත්වය එකිනෙකා රැක බලා ගැනීම ඒක අපිට හොඳට පුරුදු දෙයක් ඒක තමයි අපේ විදිය ඒක තමයි අපේ සංස්කෘතිය අන්න ඒ සංස්කෘතිය තමයි මේ දේශපාලන මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ ඒ බැඳීම් ඒ එකිනෙකා රැක බලා ගැනීම ඒ ආදරය මේ සියල්ලම ගැහණු අපිට තියෙනවා ඒ අපෙන් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අපේ නායකත්වය අවශ්‍ය වෙලා තියෙන්නේ අන්න ඒ අපි තුල තියෙන ඒ ගුණය නිසා ඉතින් ඒ නිසා අපි එකතු වෙලා තියෙන මේ පොදු ගමන මේ සාමූහිකත්වය මේ හැඟීම අපි තුල තියෙන බැඳීම තමයි ශක්තිය ඒ තුලින් තමයි මේ රට වෙනස් වෙන්නේ ඉතින් කිසි Talk with Pawanth Prasad, Opus Soyane Channel Air.